ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 41 වන තරගයේ ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ නව ශ්‍රීලන්ත කණ්ඩායම අතර ඊයේ බැංගලෝරුහිදී පැවති තරගයේ කාසිය වාසිය දිනු නව ශ්‍රීලන්ත කණ්ඩායමේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 46 පන්දු 4ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකි උනේ ලකුණු 171ක් පමණයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ පන්දු 22කදී වේගවත්ම අර්ධ ශතකයේ රැස් කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 28කදී 6 පාර 2ක් 4 පාර 9ක් සමගින් ලකුණු 51ක් රැස් කළ අතර පන්දු 91කදී 4 පාර 3ක් සමගින් මහීස් තීක්ෂණ නොදැවී ලකුණු 38ක් රැස් කර ගැනීමට සමත් උනේ. දහවන කඩුල්ලට ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ලෝක කුසලාන තරගාවලියේදී රැස් කළ හොඳම සබඳතාවයේ සමගින් බිඳ වැටුණු ඉනිම ලකුණු 171ක ඉලක්කයක් කරා රැගෙන යාමට මහීස් තීක්ෂණ සහ ඩිල්ෂාන් මදුසංක සමත් වුණා. වසර 48ක ලෝක කුසලාන ඉතිහාසයේ අංක 9 11 පිතිකරුවන් විසින් මුහුණ දුන් වැඩිම පන්දු සංඛ්‍යාවේ වාර්තාව ඊයේ මහීස් තීක්ෂණ තම නම ඉදිරියේ සටහන් කරගනිමින් නමවන පිතිකරුවා ලෙස නව ශ්‍රීලන්ත පන්දු යවන්නන්ගේ පන්දු 91කට මුහුණ දෙමින් පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල් ලකුණු 37කට කඩුලු 3ක් දවාගත් අතර ලුකී පර්ගසන් මිචෙල් සැන්ටා සහ රචීන් රවීන්ද්‍ර කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නව ශ්‍රීලන්තයේ පන්දු වාර 23යි පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රහ ඉලක්කය පසු කර ගියා. එහිදී ඩොවෙන් කොන්වේ ලකුණු 45ක්, ඩැරල් මිචෙල් ලකුණු 43ක් සහ රචීන් රවීන්ද්‍ර ලකුණු 42ක් රැස් කර ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 2ක් දවාගත් අතර මහීස් තීක්ෂණ සහ දුස්මන්ත චමීර එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩා කළ තරඟ 9 ජයගත්තේ තරඟ 2ක් පමණයි. 2025 සූර්යයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගන්නේ පාකිස්තාන කණ්ඩායම සමගින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ පෙරමුණේ පසුවන කණ්ඩායම් 7 පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සූර්යයන්ගේ කුසලානයට ක්‍රීඩා කළ හැකිදැයි තීරණය වන්නේ ඉදිරියේදී පැවැත්වෙන තරඟවල ප්‍රතිඵලය අනුවයි. ලෝක කුසලාන තරගාවලියේ තරඟ 9ක් ක්‍රීඩා කළ නව ශ්‍රීලන්ත කණ්ඩායම තරඟ 5ක් ජයගෙන තරඟ 4ක් පරාජයට පත්වී ප්‍රසාද ලකුණු 10ක් ලබාගෙන සටහනේ 4වන ස්ථානයේ රැඳෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සටහනේ 9වන ස්ථානයේ රැඳෙන්නේ ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙනයි.